ගොඩක් අය දේශය පුරුදු කරල්ලා පුරුදු කරලා ගිහිල්ල තමයි මෛත්‍රිය පුරුදු කරන්න වාඩිුවෙන්. කේන්තියෙන් ඉද ඉඳල්ලා ඉඳල කේන්ති අරගෙන ප්‍රශ්න හදාගෙන ගිහිල්ල භාවනා කරන්න ඉදගන්න. එතකොට මෛත්‍රිය හිතය පිහිටන්නෑ. අ දේශේමෙන්ඩ පටන් ගන්න. එතකොට සමහරයට මෛත්‍ර පිහින නමුත් දෙක වැඩි දියුණු වෙන්නේන යට මෙත් සිත කියෙනෙද තේරෙන්නේ නෑ. එනිසා අපි භාවනා කරන්න කලින් මෛත්‍රී භාවනාවට ආරම්භයක් විදිහයට එදිනෙදා ජීවිතයේති දේශ රහිතව ජීවත් වෙනවා කියන එක සිතට පුරුදු කරගන්න. මොකද්‍යහිතන්නේ මමනං කේන්ති ගන්න ඇතුව ඉන්නවා. මමනං අද දවස කිසිම දෙකට කේත්ද ගන්න. එතකොට දවසක් අපිට සම්බන්ධ කරින් ඒ දවසතු ඔබට කොතරං අසාධාරණයක් වනත් කොතරං අයහපතක් වනත් ඔබ දවේශේ කියන දේ හිත තුළ උපදින්ඩ දෙන් නැතුව සිත තියාගනින්ට උත්සාහ කරන්න ඕන මේ අමාරුදයක් ආත්මාර්ථ කාමී බව අත්තරින්ඩ මේ ආත්මාර්ථ කාමී භාවෙන් කව දක්කොත් සසරෙන් නිදහස්සවෙන්න බැහැ. මටම සැනසීම ලැබෙන්ඩුවන මටම විේ කිය ැබෙන්ඩෝන මටම ගෞරුවේල බෙන්්ඩෝ මං කියන දේම මිනිස්ස හ්ඩුවන මටෝන විදිහට ජීවත්ත එෙන්ඩෝන නිත්තයි මේ ඔක්කුම අත්තරින්ද මෙවා මෛත්‍රයේ පුරුදුගන්න පුදු ආකාර බා දාවක්නවා. යිමං කියන විදිර මේ දරුවන්ටිඩ බැරි ඇයි මං කියීන විර බිරිඳටන්ඩ බැරි ඇයි මං කියනදේ මේයට අහන්ඩ බැරි ඇයි මංකයේ මංවිතරද වැඩ කරන්නඩ ඕන මේ ඔක්කෝොම අත්තාරින්ඩ මෙවා දේශේ වැඩෙනවා මේ දේශේ වැඩෙනකට මෛත්‍රයේට දියුණු කරගන්න බෑැ මෛත්‍රී දියුණු කරගන්න බැරි නිසා ඔබට සැනසීමක් නෑ සෝපහසුවක් නෑ භාාවනාව හොඳින් දෙියුණු වෙන්න නෑ මෛත්‍රීයට පැමිණු නම් පසට තේර මේ ප්‍රශ්නටික හෙම්ම තියෙනවා නමුත් ඔබට ප්‍රශ්නයක් නෑ. ගැටලුටික ප්‍රශ්නටික එහෙම්මම තියෙනවා ඔබට ප්‍රශ්නයක් නෑ. එතකට වඩෝ නේක නේදේ එතකට භාවනාව දියුණු කරගරන්න කොට මේ මෛත්‍රී භාවනාවද ම විශේෂයෙන් කියන්න කැමති දෙයක් තමයි මෛත්‍රී භාවනාව මෛතති්‍ය සත කායකරම වචීකරම මනෝකරම කියන තුන ආකාරයෙන්. ෛත්‍රී භාාවනා ෘරදු කරगाண்ட.